ගන්නෙක්ස් ෆංක්ෂන් ගන්නෙක්ස් ෆංක්ෂන් එකෙන් මෙහද අපි මොක්කරි ශ්‍රිතයක් ගත්තාම ද ෆංක්ෂන් එකක් ගත්තාම ඒ ශ්‍රිතය ප්‍රස්ථාවක ඇන්දට පස්සේ ඒ ප්‍රස්ථාවය මත තියෙන ශ්‍රිතයේ ඕනම ලක්ෂ්‍ය දෙකක් යාකර රේඛාවක් ඇන්දට පස්සේ ඒ රේඛාව හැමලේම ප්‍රස්ථාවයට උඩින් නම් තියෙන්නේ අපි එකට යන කන්නෙක්ස් ෆංක්ෂන් එකක් කියලා. මේ ප්‍රස්ථාවය ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මේක ඇඳලා තියෙන කන්වෙක්ස් ෆන්ක්ෂන් එකකුයි නන් කන්වෙක්ස් ෆන්ක්ෂන් එකකුයි. මේකේ නිල් පාටින් ඇඳලා තියෙන එක කන්වෙක්ස් ෆන්ක්ෂන් එක. අපි ගත්තොත් මේ නිල් පාටින් ඇඳලා තියෙන ශ්‍රිතයට අදාළ ප්‍රස්ථාවයේ ඕනම ලක්ෂ්‍ය දෙයක් යාකර රේඛාවක් ඇන්දොත් ඒක හැමදෙස්සෙම මොන නිල් පාට ප්‍රස්ථාවේ උඩින් තියෙනවා. ඒ හින්දා අපිට මේක කන්වෙක්ස් ෆන්ක්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තැඹිලි පාට ප්‍රස්ථාවය ගත්තාම ඒකේ දැන් මේකේ ඇඳලා තියෙන ලක්ෂ්‍ය දෙකක් යාකර රේඛාවක් ඒ ඇඳලා තියෙන රේඛාව තියෙන්නේ ප්‍රස්ථාවකට යටින්. එහින්ද ඒක නන් කන්වෙක්ස් ෆන්ක්ෂන් එකක්. ගණිතමය වශයෙන් ගත්තාම කන්වෙක්ස් ෆන්ක්ෂන් එකක් කියන්නේ මෙහෙම දෙයක්. අපි මොකක් හරි ශ්‍රිතයක් ගත්තාන් පස්සේ ඒ ශ්‍රිතයේ දෙවන අවකල සංගුණකය හැමතිස්සෙම බිංදු වඩා විශාල හෝ සමාන වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ශ්‍රිතය කන්වෙක්ස් ෆන්ක්ෂන් එකක් කියලා. ඒතකොට මේ තියෙන්නේ කන්වෙක්ස් ෆන්ක්ෂන් වලට උදාහරණ කීපයක්. y = e(x) සහ y = x² කියන්නේ මේවා කන්වෙක්ස් ෆන්ක්ෂන්.